ක්ොලා ශ්‍රීිය දෙවන වාර විභාගයට වැදගත්වන ප්‍රශ්නපත්‍රයයක්ත්තා මයි අධපි සාකච්චා කරන්නේ බුද්ධ ධර්මය විසේ අටතේ. දැන් අපි බලමු මේ ප්‍රශ්නපත්‍රය සාකච්ඡාකිරීමට පෙර මුලින්ම මේ ප්‍රශ්නපතරය ඉදිරිපත් කරලාතියෙන්නේ. දකුණු පලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කියල තමයි සටහන් වෙන්නේ මේ මං අන්තර්ජාලයෙන් බා ගතකරගත්තේ. එතකුට දකුණු පළලා අධ්‍යාපන දෙපර්තමේන්තුවට ස්තුතියි පුද කරමින් අපි මේ ප්‍රශ්නපත්‍රය සාකච්ඡා කරමු මේ ප්‍රශ්නපත්‍රයේ මුලින්ම්ම ඔයල දන්නවා මේ කාලේ පැතුුණ ඒළංඟට මේ විභාගංකය නම ලියනේව ඒ සැිමත්තු ව ද ඕන ඊලාට සියලුම් ප්‍රශ්න වලට උත්තරලියන්න්නන පලගන්න ප්‍රශ්නපත්‍රේ. එ කොටස්ස අක එ සිට හතලේ දක්වා ප්‍රශ්ම වලට දී ඇති පිළිතුරු අතරේ නිවැරදි හෝ වඩාත් ගැපෙන ුන්න මත යන් සමහරලාවට නිවරදි මුත්තරේ නැති වඩ පුළුවන් වඩාත් ගැලපෙන උත්තේ තියෙන්ට පුලොෝ. එතකුට ඒක තෝරලා. ට දී ඇති පිළිතුරු පත්‍රය අදාල කවේ තුළ ලකුණු කරන්්ඩෝනි ඔයාලට වෙනම් පිළිතුරු ලකුණු කරීමේ කොළයක් තිෙෙනනිසා. දැන් අපි බලමු පරවිනි ප්‍රශ්නයෙන් අහන්නමකක්ද අභියෝග වලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතයවන්නේ හා ප්‍රක්්මය අනේ පිෙනසුටතුමා බුදුරාණන් වහන්ේ අපි ධන්නව බුදුරජාණන් වහන්සේ තමයි අභියෝගවලට මුණදුන සාර්ථක පරමාදර්ශී චරිතයවෙන්නේ ලට දෙවැනි ප්‍රශ්න බාලමුූ බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වූ පාලමු උදානවාකි මුල් පදපේලියම අන්නෙ මොකක්ද කියලා. ද රක්්ගෝ හමස් බිනවේ චර්තභික්ක වෙන්නෙවෙේ අනේක ජාති සංසාරන් සන්ධාවිසං අනික් බිසන් කියන ගාථපාටයත් හමයි මෙතනදි නිවරදි උත්්‍රවෙනි දෙවනයකනෙන්. පෙළට තුංගන ප්‍රශනය අහනවා තන්හා අරතී රාගා බියනු කියලා තියෙනවා මෙතනින් අදහස්වවෙෙන අතරම් මේ මාරදුවරුන් තිදෙන පිළිබාඳව. එළඟට අපි තවටිකක් බලමු ඉහලටාරගන්න හත්තවෙනිි ප්‍රශ්නය. සිත්පිත් නොමැති ෘක්ෂයක් දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් බුදුරදුන් ලෝකයට පෙන්ඩුම් කළේ මොකක්ද කළගුණ සැලකීමේ මාහැගි ආදර්ශය. එළඟට පස්වනි පස්්නේ, බෝධි සත්ත්වවරයකුගේ පල්ලමු අබිලාසය වන්නේ, බෝධි සත්වරයකුගේ පල්ලමු අබිලාසය තමයි තමාධර්මය අවබෝධ කරගැනින්ම. එලඟට හයිවෙනි ප්‍රශ්නේ බුදුරදුන් තනතුරු පිරිණැමීමේදී සලකා බැලුවේ තනතුරු ලාබියයා සතුව පැවති ගෝත්‍රයකුලෙන්නෙවෙයි. එට ආමේති තනතුරු ලාබියයාගේ කුසලතාහා නිප්පුනතාවේ පිළිබඳව තයි බුදුරජාණන් වහන්සේ. අනතුරු පෙරිනැමීමේ දී සලකා බැලුවේ. එළඟට හත්වෙනි ප්‍රශ්නේ බලමු හත්වනි ප්‍රශ්නෙන් අහන්නේ අභියෝග හමුවේ බියෙන් පලාගොස් කටයුතු කරන්නාගේ මෙලෝ පරලෝ ජීවිතය අසාර්ථක වෙනවා සාර්ථක වේ. එළඟට අටමනි ප්‍රශ්නේ සසර සැරිසරණ සත්වයන්ට මුහුණදීමට සිදුවන කායික මානසික රෝගාබාද වැලඳීමේ දුක යෙන් හදුන්වන්නේ ව්‍යාදුාදිදුක. එළඟට නවෙනි ප්‍රශ්න බාලමු නවනි ප්‍රශ්නෙන් අහන්නේ බුදුරජාණන් වහන්සේ කලන්දක නිවාපනම් ස්ථානයට වැඩම කොට සුවදුක් විමසා සුවපත් කළේ කෞුද මුගලන් මහරාතන් වහන්සේ. එළඟට දහවෙනි ප්‍රශ්නේ බුදුදහම අනුව භවකතරේ අතරමංව සිටින සියලු දෙනම කොහොමද හැඳින්ුව ඔන්න මුලින්ම තියෙනවා අසරණයෝ. අසරණයෝ දි සලකන්නේ බව කතරය අතර මංව සිටින සියලුම දෙනා අසරනයන්. එලාන්ට එක්ොස්සන ප්‍රශ්නේ අප මහා ඇතිලෝගුරු බුදුරජාණන් වහන්සේට මනුෂ්‍යය තිරිසන් යක්ක්ෂ දේව බ්‍රහ්ම. ආදී සියලු සත්ව සමූහයා අතරි නොහෙක්මුණු පිරිස් හික්මෝගැනීමේ මහහා බලය අ තිබ්බා මේ බලය හඳුන්න්නේ කොහොමද කියලා අහන්නේ එතකට මොක් දසරන සරණ ගුණේ නෙවේ කරුණා ගුණයක් නෙවෙේ පුරුෂදම්ම සාරති පුරිෂදම්ම සාරති, එළඟ ප්‍රශ්නය දොලාහා මේ ප්‍රශ්නෙන් අහන්නේ යම් පුද්ගලයෙක් නිවන් අවබෝධ කරගැනීම සඳහා. මෛ්‍රී ත්‍රීවිධ පුුණ්්‍ය ක්‍රයා සිල් සමමාධන් වියතු චතුරා සත්‍ය අවබෝධ කළයුතු යම් පුද්ගලෙක් නිවන් නවබෝධ කර ගැනීමට චතුරාලරි සත්‍ය අවබෝධ කළ යුතුයි උත්තර. එළඟට දහත් වූ මවැනි ප්‍රශ්නේ කායහා වචනය, දෙකෙහි සංවරකම ප්‍රඥාවන වෙයි සමාධියනෙවෙයි සීලේ නම්බේ. සීලේකයන්නේේ කයවචන දෙකෙහි සංවරකමතුට සීලය. එළඟට දා හතරවෙනි ප්‍රශ්නය. උතුම් බලාපොරොත්තුවක් ඉටුවන තුරු උත්සාහයෙන් කටයුතු කිරීම උතු බලාපොරොතුවක් ඉටුවෙනකං උත්සාහෙන් කටයුතු කරනට කිය යනවා ඉවසීමන වෙයි වීරිය කියලා වීරය. එළඟට පාල්ලොස්වැනි ප්‍රශ්නය. හලුසනි ප්‍රශ්නය හන්න්නේ. බුදුදහමානුව දිවාරෑ දෙකිහිම භාවනාවට යොමු කළ සිත්ත ඇති බුදු සෞගෝ නිතරම ජීවත්වෙති සතුටුවෙේති, ප්‍රබුද්ධ ජීවිතයක් ගතකරනති, නිතරම ප්‍රබුද්ධ ජීවිතයක් ගත කන පබද බුද්ධහමනුව දිවාරෑ දෙකේම භාවනාවට යොමු කළ සිත්ඇති බුදු සෞ්. එළඟට දාසේවිල ප්‍රශ්නය පුද්ගල සිතෙහි පවතින නොසන්සුම් බව විසිරුණු ගත්තිය. සෙලවෙන ගතිය උද්දච්ච විදිහට තයි හඳරන නඋත්දච්චක කියයන්නේ පුද්ගල සිතේ පවතිල නොසන්සු විසුරුණු සෙලවෙන ගති. දා හත්වෙනි ප්‍රශ්නේ රේරුකාණේ චන්දවිමල නාහිමි ලියූ බෞද්ධයාගේත් පොත ග්‍රන්ථය මගින් පෙන්වවා දෙන්නේ මොකක්ද. පළමු අපි සමාජයේ බොහෝ දෙනා අතර පවතින ප්‍රශ්න ඔුලේසි උත්තරයක් තියෙන්නේ ඉතාම දේසි මේ පශ්න උත්තරේ තුන්ගෙන එක බලන්ට බෞද්ධ ජීවිතයක් ොදින් ගත කරන ආකාරය පිළිබඳව තමයි මේ ආරේරුකාරය චාන්තගුණ නාහිමියල්ලියපු බෞද්ධයාගේ අත්පොත කියන ගන්තය විස්තරවන්නේ. ඒළඟට දහා අටමිනිකාසය සමාජයේ ජීවත්වන සියල්ලන්තම අවසදහා උත්තේජික ද්‍රව්්‍ය මෙන්ම ද්‍රාවන ආදිය මගේ මනස විකෘති කරන්නවුන්ගේ හිරිහැරවලින් මිදී ජීවත්වීමට අයිතිය ඇත්ත. එම අයිතියට හානි කරණය. ආරක්ෂ නොකරන සිිල්පාදේ මොකද කෙරහන ඔය යන්නේ මද්‍රවී පිළිබඳවන තිකට පස්වනසිිල්පදය තමයි ආරස්සා නොකරන සිල්පදය මේ කියන විදියට එළඟට දහ නවෙනි ප්‍රශ්නය බුදුදහමේ හොඳින්කාබී ජීවත්වීම පමණක් ුදයන විදිට හොඳින්කාබී ජීවත්වීම පමණක් මිනිසාගේ දියුණුව යැයි සිතන්නෝ උපමාර තින කොහොද පුුදුදහ මේ තර තියෙන උත්තර හත්තර කිලිටි දිවිපැවතු මැති සූරකපුටන්ට තමයි බුදු දහමේ මේ හොඳින් කාබි ජීවත්වීම විතරම්. මිනිසාගේ දියුණු කියලා හිතන අයට උපමා කරලා තිෙ කිලිටි ැති සර කපුටන්. මේලකට විසිවෙනි ප්‍රශ්නය බුදුදහමා අනුව ධර්මික රැකියාවක් ලෙස නොසලකන්නේ ඔන්න මේ වගේ තැගුල තමයි පරිසම් එඩුවනි. ධර්මික රැකයාවක් කියනක දැක්ක ගම ම කියරනකට රංකාල ඉරගහන්න නෑ ඒගේ අවස්ථාවල මෙතන ප්‍රශ්නය අන්තිමිකන් කියවන්න ඕනි එක හේතුව මෙන්න මෙතන සල්ලකන්නේ නොසලකන්නේ වන්නේ නොුවන්නේ වගේ යද පුළුවන්. තකට මෙතන කලබල නොවී හරිම පරිසාමෙන්ෙනුවයි. දැම් මෙතන කියලාතියන්නේේ රැකියාවක් ලෙස නොස්සලකණ්ඩි. තකුට කෘසිකර්මාන්තයේ රාජ්‍යසය වෙළදාම ධර්මික රැකයා ගව වෙළදාම ධර්මික රැකයාවක් ේද සලකන්නේ නෑ. වෙලකට අපියං එක්වෙන් ප්‍රශ්නට මේ ප්‍රශ්නයෙන් අහන්නේ අනුවනයින් ඇසුරු කිරීම නුවනැත්තන් අසුරු කිරීම පිදිය යුත්තන් පිදීම ආධිකරුණු ඇතුළත් වෙන්නේ අපි දන්නවා මහා මංගල සූත්‍රයේ තමයි මේ විදිහයට අසේවනාච බාලා නම් පණ්ඩි තානාංච සේවනා එළන්ට පූජාච පූජනීයාන මේ කරුණු සඳහමෙන මහාමංගල සූත්‍රයේ. විසි දෙවන ප්‍රශ්නට ගිය විසි දෙවන ප්‍රශ්නයෙන් දසපුත්ත නියම්ගම්වාසි කාලාමයන්ට බුදුරදුන් දෙසූ යමක් නොපිළිගැනීමට සලකා බැලියුතු කරුණුවලට අයත් නොවන්න ඔන්නාර කලින්කි වගේ අයත් වන්නේ නෙවේ අයත් නොවන්නේ මොකත කියලාහන්න එතකුට අපි දන්න ආරච මමාත්‍රයේ යමක් නොපිළිගතයුතුයි පරම්පරාවෙන් එන පමණින් යමක් පිළිග්ඩ හොඳනයකිලති නො ඒවගේම කාලාම සූත්‍රයේ සදුසු බව පෙෙන නිසා යමක් නොපිගතයුතුය ඒව තම ොපිලි. සලකා බැලි උුතුකරුණු සලකා නොබැලි යුතුකරනුව තමයි මෙ මේ තර්කානු කොලොව සිතා යමක් පිළිගත යුතුයි. ඒ තමයි මේ ප්‍රසට උත්තරේ වෙන්නේ ළඟට විසිත් තුම්ම ප්‍රශන බලන්න බුදුදහමනුව යම්පුද්ගලෙක් සියලු ආගම් අදහන්නේ නම් ඒය මුලින්ම දක්කොලතිනවා උම්ම තුසුභාවයක් විදිහයට තමයි අපි පාඩමීගෙන ගත්තේ දුදමානුව යම් ද්ගලෙකුගේ යම් පුද්ගල සියලු මාගම් අදහන වන ඒක උමතු ස්වභාවයක්. එළඟට විසි හත්තරමනි ප්‍රශ්නබාලබූ විසි හතරමනිින් ප්‍රස්තියක හඬේ. බුදුදහමානුව පුද්ගල විසමතාවයට හේතුවන්නේ පුද්ගල විසමතාවට මිනිසුන්ගේ වෙනස්කම්මලට හේතුවේෙන් දෙ මොකක්ද වල්මෝපී මෙතැන උත්තරේ තියෙනවා දෙගෙන ආරේ දෙමාවප බල පැමණවේ දේවකැමැතනේ වන්න මෙතතුූ මරේක කර්මයණේ. අපි ඇතරම ඉගෙන ගත කර්ම විපාගෙනේ තොට තමන්තුල පවතින කර්ම විපාකවල බලපෑම කියන උත්තරේ තමයි මෙතර තියනෙ වලින් අපි ගණ්ඩුවෙන්නේ පුද්ගල විසමතාවට හේතුයිදියට. විසි පස්සනි ප්‍රශ්නේ බෞද්ධ නෝන සියලු ආගමික සිද්ධාන්ත විග්‍රහකොට පසගෙන් තැබීමට උපකාරම වන බෞද්ධය ගැඩුවීම තමයි පාටිච්ච සමුපාදේ හේතු පලදාහම. එළඟට විස්සීහයවනි පසන සියෙන් ප්‍රශ්නය හන්නේ. ෞද්ධ හතුැල හමානුව තන්හාම නිසා ඇතිවන්නේ තන්හාවනිසා ඇතිවන්නේ තන්හා පච්චා උපාදාන. තකට තන්නහා නිසා උපාධනය ඇතිවෙන. ඉට විසි හතනි පසනේ අපගේ ඒදුරන්ට ගොදුරුවන දේවල් එකඇ ඇසට පේන කනට ඇහෙන ඒ ඉන්ද්‍රියන් ඇසකණනාස දිවසාරීර කියන පංච ඉන්ද්‍රියන්. ගොදුරු වනිනාද බෞතික ධර්ම බෞතික දර්. ඊනඟට අපි බලමු විස අටට වනිී ප්‍රශ්නයේ විසි අට වනි ප්‍රශද. ඒළඟට ඔන්න ප්‍රශ්නපත්තරය ඉතාමැම දැනුම අඩුවඇටත් ලකුණක් ලබාගණ්ඩ විදිහට හදන්න එනිසා මෙන්න මේවක ප්‍රශනත් හිටපු ගමන් ඇතුලත්වේ නොමේ බාඩ මිනිසා විසින් පරිසරයට මුහරින්නේ කියලා ඔන්න විද්‍යපත්තේ වනාට මේ බුද්ධහම පරිසර කර කතා කරනට තියෙනවා ඉති නිසා පාඩමේ තියෙන කරුණක් තමයි මේ අරගෙනතියෙන්නේ. අපි දන්නවා පරිසලට මුදාහරෙන්නේ කාබර්ඩක්ෂයි් ව. එලට විසින් නොමනිි ප්‍රශ්නේ බුදුදහම උගන්වන අවම සීල සික්ෂණය වන්නේ බුදු දහම් බේ උගන්නුන අවම සීල සිික්ෂණය තමයි පන්සිල් එමනත්තම් ගිහියාගේ නිිත්‍ය සීලේ හමනැතම් ගේ හැසි සීලේ. එලට තිස්වනිි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ චුල්ලවග්ග පාලියෙහි වත් කන්දකයි දීර්ග ලෙස විස්තර කලතියන්නෙ මොනා ගැනද භික්ෂුන් වහන්සේලා සෙනසුන් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳවය කියලා මුලිින්ම පලිනිි මුත්තරරි දක්ොල තින්නේ එතකුට එක තමයි උත්තරි. ඉළඟට තිස් එක්වලි ප්‍රශ්ණන සමජීවිකතා යන්නෙහි අදහස වන්නේ. සම ජීවිකතාව කියන්නමොකක්ද අයවැය දෙක සමානව තුලනය කරගෙන ජීවත්වීම. අයවැෑ දෙක සමානව තුලනය කරගෙන ජීවත්වීම. එළඟට තිස් දෙවන ප්‍රශ්න ැලුවෝන්. හේතුඵල සම්බන්ධය මත, විස්්වයේ පරිනාමේ සිදුවන බව ඉගැන්වෙන බෞද්ධ සූත්‍ර දේශනාව හේතු පල සම්බන්ධය මත. විශස්වයේ පරිනාමේ සිදුවන බව ගැනෙන බෞද්ධ සූත්‍ර දේශනාව, මොකද අග්‍ය සූත්‍රය අග සූත්‍රය. ඊළඟ ප්‍රශ්නය අපි බලමුත් තිස්තුූ වරි පස්සුවනේද තිස් තුන්ග ලශනෙන් අහන්නේ බුදුවරයකු ලෝව පහලවන්නේ ඉපදිපට වෙනත්තුවක් නැති නිසාය ලොව තුළ ගැටලු ඇති කිරීම සඳහාය මොකදතකුට මෙතන මිනිස්වාර්ගයා මුහුණ දෙන සසර දු හෙි දරව කිරීමට මිනිස්වාර්ගයා මුහුණන සසර දුක හෙළි දරව කිීමට තමයි බුදුවරකු ලෝ පහලවෙදි තිස් හතරවෙනි පශසනේ. රහත්මලේ පාථනා කරන බෝධිසත්වයන් වහන්සේල්ලා පිරියයුක්තේ අපි දන්නවා බුද්ධත්වය පසේ බුද්ධත්වය අරහත් පලේ පත්‍ර බෝධෂත්වයන් වහන්සේලා පාරමිතාපුරුණ ආකාර තුනක්තිේනො එකක් තමයි රහත්පලේ පතර බෝසත්තුව ඇරවරුන් පරමත්ත පාරමී සහ උපාරමී කියන අග දෙක සම්පූර්ණ කරන්නේ නැහැ. අවස්්‍ය වෙන්නේ පාරමී කියන අගේ පාරමිතාවල්වෙල තුරත් තිනවන පරම් පාරමි උපර්මි පරවත්ත පාරමිතු පාර්මී කියන ප්‍රබේධය වෙතරයි සම්පූර්ණ කරන්නේ රහත් පලය පතන බෝධත්වරු. ඒට පස්වනි ප්‍රශ්නය කුසල් යන්න හා නොගැල පෙන්න්නේ ගැල පෙන්නේ නෙවේ නොගැල පෙන්න්නේි. එතකට කුසල් කියන වචන අදහස් තුනක් අපිගෙන ගත්තා මොකක්ද නිරෝගී නිවැරදි දක්ස එතුර මෙතන අදාළ නොවන එක තමයි විසේ සචඥ කියන එක. ඒළඟට අපි බලමූ තිස්ස. නින ති සයවැනි ප්‍රශ්නෙන්ගහන්න සීලෙන් තොර සමාධියක්ද සමාධයෙන් තොර ප්‍රඥාවක් ද නැත්තාසේ ප්‍ර්ඥාව ප්‍රඥාවෙන් තොරව නැත්තේ මොකක්ද සසරනෙමයි විමුක්තිය ප්‍රඥාවන් තොර විබුදත්තියෙකුත් නෑ කියල තමයි උත්තරේ හරික සම්පර්ණ වෙන තුර හතරවෙෙන ිතුර තමයි නිවැරදිය උත්තර වෙන්නේ තිස් හත්තන ප්‍රශ්නේ ධම්ම පදයට අයත් නොවන්නේ එතකුට අපි යාමකවර්ග අත්තවර්ග බාලවර්ග ගැනෑහවා යබ හැබැයි ප්‍රමාද කියන වචනය මෙතන තියෙන්නේ එනිසා අපිට මේක වඩාත් ගැලපෙන වචනය නිසා අපිට ගණ්ඩපුලුවන. ඉළඟට තිස්සාර්ටවෙනි ප්‍රශ්නය. චුල්ලකම්ම විභංග සූත්‍රයේ එන පුද්ගරල විසමතාවක් වු දුබ්බන්නා අපි දන්න වන්නවන්තාගේයට පද විරුද්ධ පදේ තමයි දුබ්බාන්නාව දියට අපි. හඳුර ගත්තේ එතකොටට මෙතැන කියන්නේ අවලස්සන අවලස්සන බවතමයි දුබ්බන්නා විදිහට පුද්ගල විසමතාවල අපිට ඉගෙනගන්න ලැබුණේ තිස් නවවිනි ප්‍රස්නේ පළම් ප්‍රශ්න පත්වය. චක්කවත්ති සීහනාද සූත්‍රයානුව දිල්ලිින්දුකම්ම නැතිවිට, දිලිදුුකම නැතිවිට අපිගනත්තා ිින්දුකමණනිසා සොරකමඇතිව නොවිලටින් දැම් මෙතැන දිලිින්දුකම නැතිවිට සොරකම නැතිවේ කියනවිදිේර අපිතෝර ගන්න ඕනි. ඒළඟට බලමො අපි හතවිස්වන් පශසන. මිනිස් සිරුර වින් වින් වසයෙන් ගත් කල වෙනසක් නැති බවටත් දිග ජාතිවසෙන් සමානාත්වයක්. ඇති බව සඳහම වෙන සූත්‍රේතා මයි වාසෙට් සූත්‍රේ හරි. හළවිින් ප්‍රශ්නපත්ත්‍රේ ඔයටික තමයි අපි සාකච්ඡා කරන්න ඉළඟට අපි ඔන්න දෙවන ප්‍රශ්නපත්්‍රයට යනවා දකුණු පලත් අධ්‍යාපන දෙපර්තමේන්තුවෙන් දිරිපත් කරපු ප්‍රශ්ණපත්ත්‍රය පලමුපු ප්‍රශ්නය ඇතුළූ තවත් ප්ටහ තවත් ප්‍රශ්න ප ාව ප්‍රශන හතරකට කු මෙතන අපිගන්නන ප්‍රශ්න පහකට ොක් කොමතුරට තාව ප්‍රශ්න හතරයි පලිනිිකක් ඇතුළ පලවිනි එක අනිවාරය එක තින ප්‍රශ්න දහයා කොටස් දහයක් අපි බලමු පලවිිනිකින් අහන්න එමොකාද බුදුසිරිතේන අසරන සරණ ගුණයට උදාහර දෙක් එක ආසරනයයටට පිහිට විච්ච අවස්ථාපි දන්න පටා චාරා ල්ලංඟගට මට්ටකුන්ඩලි චා මානවකයා ඊල්ළඟට තාව කෞද විශේෂ. ී සෝපාක වගේ අය ඒ අතරින් උදාහර දෙක් දැකවම් ප්‍රමාණවත් එළට ප්‍රඥාව දියුණු කරගන්නා ක්‍රම තුනක්තින අපි දන්නවා භාවන මේ සුත්ත මේ චින්තාමය කියෙලා ඇති ඒවලින් දෙකක් අපි මෙතැනම් කරමහරි එළට දූරංගමං ඒක චරංගෙන ගාතාව සම්පූර්ණ කරන්න දුරංගම ඒක චරන් අසර රංගුහසයන් ඒ චිත්තන් සංය මෙස්සන්ති මොක්කන්ති මාර බන්දනා ගාතාව අපි මෙතන ලිව මොන්න සම්පූර්ණ ලකුණු දෙක ලැබෙනව ඒ ප්‍රශ්ට එළට චසික සීලේ අංග දෙකක් අපි දන්නවා වාචික ශ්‍රීලය අප්‍රමේද දෙකක් විදිියට අපේ හඳුරගෙන දේවා චාරිත්‍ර වාරිත්‍ර විදිහර එතකොට අපිට ඒ සමාධානය විරමනය විදිහත හෙම නැත්තාම් සිරිත් විරිත් ඔය කියන අංග දෙක නම් කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න තමයි පරාභාව සූත්‍රයේ සඳහන් පිරිහි මේ කාරුණුඋත් දෙකක් අන්න කියනවා. ඔට මතක ඇති අසත්පුරෂයන් ප්‍රිය වෙන ඇය වගේ සත්පුරුෂයන්ට සත්පුරෂයන් ප්‍රිය කරන්නේ නේ අසත්පුරුස ධර්මේයට කැමති නිතරම නිදනසුලූ කතාවෙන් දවසගේවනවා ඉලට අල්ලසභාව ක්‍රෝධයෙන් නිතරම ක්‍රෝධයෙන් යුක්තව කටයතුකිරීම ඊලාට ධර්මේයටකමඇතිවීම මේ වගේ ඔය උත්සාහයෙන් තොරවීම මේ වගේ කරුණුවලින් කියද මෙතන ලියන්ට කියන්න අපට දෙකක් දෙකක් ලියන්න පුළො එලන්ට සත්තර සංග්‍රහ වස්තුූ නම් කරන්න හරිම. ලේසි ප්‍රශ්නයක් දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානත්මතාව. චේතනහම් භික්කවේ කම්මං වදාමි පාටේ සරල්ල අර්ථ ලියන්න එතකුට චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්තුවා කම්මංකරෝති කායනවාචාය මනසා කියන කොටස මතකතයන් දත්තුූන්. එතුට මේටික ඔක්කොම එකතුවරල තමයි උත්තරරි ලියන් ඩෝනි මහනනි මම චේතනාව කර්මය යයි කියමි චේතනාව ඇති කරගෙන චේතයිත්වා සිතා කම්මන්කරෝති කර්ම කරනවා කොහෙන්ද කායේන වාචාය මසා කායෙන් වචනෙන් මනසි කියන කරුණටික ලිව්වනං ඔන්න ප්‍රමාණවත් ලකුණු දෙකක් නිසා විස්තර කරන්න එහෙම නෑ තේරුම ලි්වම ඇති. එනට හත් හත්ව නිකවර අට්ටනේ දාට වනිකොටස බුදුදහමේ මූලික ඉගැන්වීම් දෙකා. ඇතකුට අපි දන්නවා උනර්භාවය කර්මය හේතු පල දහම මේ වගේ. ඒ මුලිකී ගැන්න්නම් දෙකක් නම් කරම හරි ඉළඟට අනුග්‍රාබුද්ධියෙන් දෙන දානය තට අපි දන්නවා දානය පූජාබුද්ධියෙන් සහ අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා ක කියලා පීගෙන ගත්ත ප්‍රබේද දෙක් එතුවට පූජාබුද්ධියෙන් කිවේ පූජාවක් විදිහට සීලා සිල්ුවර්තුතුමන්ට දෙන දානේ මෙතන අනුග්‍රා බුද්ධියෙන් ෑැන අනුකම්පාවෙන් දෙන දානතකට අනුකම්පාවෙන් යම් කිසිෙනෙකුට දෙනදාන ඇතිනවා අනක කියෙන අනුග්‍රාබුද්ධියන්දනවා කියෙලා දදාහරනයක්කව විදිහට දැක්. දගෙනන්නට පොතක් පැන්සලක් පෑනක් එහම නැත්තම් සතකුට ආහාර නැති අවස්ථාවක අනුකම්පාවෙන් දෙනවන ගන්නකට කියවා අනුකරා බුද්ධිය කියලා ඊළඟ කාර්ණය ප්‍රශ්නය තමයි බුදුරජාණන් වහන්සේට අපහාස කළ පුද්ගලයන් දෙදෙනෙක් නම් කරන්න අක්කෝ භාරත්වාජ චිංචාමානුව එක මේ වගේ අයකින් දෙන්නෙක් නම් කරාම හරි ඉඟට ඔන්න අපියන් දෙවන ප්‍රශ්නය එ කොටසිෙන් අහන්නමකක්ද බුදු දහමානුව පුදගලයාට වැලඳන්න සියලුම රෝගා බාද කොටස් දෙකකට බෙදලා බමුදහමේ පැහැදිලි කරනවා ඒවා තම්මයි මානසික සහ කායික රෝග විදිහට දක්වවාන්නේ තුල්ලාකුණු දෙකල්. එලාට දෙවන කොටස බුදුරජාණන් වහන්සේගේ ගිලානෝපස්ථාන ගුණට උදාහරණ දෙකක් ඇතකොට ගිලනට උපස්ථාන කරපු අවස්ථා අපේ දන්නවා තුල්ල මෙ කෞද මේ පූතිගත්තතිස්ස. ට පිහිට වු ඒගේ උදරාබාදයකින් පෙලුණු භික්‍ෂන් වහන්සේට ඉළඟට මහාකාස්සෙ ප්‍රමහරතන් වහන්සට මේ විදිහයට විවිධ අවස්ථාවල බුදුරජාණ වහන්සේ ගිලා නෝපස්ථානය දුන අවස්ථා තියනවා ඒවා වලින් දෙකක් තින මෙතැන් ලියන්දී. උදාහරණයක් වික උදාහරණයක් මේ වලින් එක උදාහරණයක් අර්ගේන්න ඒ පැහැදිලි කරන්ද. ගුණේට උදාහරණයක් සැකිවන් ලියන්නතවට එකක් අරගෙන පැහදි කවධාරනයක් දිර දැන් අපි තුල් මේ කවද. මේ පූතිගත ති තෙරුන් වහන්සේගේ කතවඋදාහරනයක් දිරගත්තම. අපිට පැහැදිරිි කරන්න පුළුවන් තිස්සාන්දරු පූතිගත්ත තෙරුන්ු දිීර පසිද්ධුණනියඒ සරිරේ වන වු සිරුරක් ඇති කියන ආර්ය ඉරට උන් වහන්සේ කවරක් පිහිටවන්නෑ කහොමරය අසල්ලයිනට අනන්ද හඳරුතුපගාමො එකතු කරගෙන මෙ හාන්දරු නාවල පිරිසුතු කරවලා. ඒකුත්ර ඒවගේ අ වාරන් දිය න වජනැති නොද ලකු තුනක් සාාව ඔච්චටලියන ටයෙම මානසිකොස්ස පත් කර උන්වහන්සේ රහත් වුණ ධර්මය හලා. ඔන්න කියනකාරනය පැදිලි කරම හරි. ඊලගට අපි වාලම ද දෙවර පසේ තුන්ව කොටස විද හතුනිසා පුද්ගලයන් රෝගී විය හැකිේ බද් දේශනාව පරිදි ගිලානෝ පස්ථානයගේ විස්තර කරන්න. එතකට මං මෙතැට එකතු කරගන්නනි කරුණුටක වෙතරක් දෙන්න. අපි උත්තරලීන ැට වෙනම මේතුන් වන. දත්තලියන ැට වෙනම පහැදිලි කරලා ීඩිය රිපත් ක ලතිේවා අපි බලමු කොහොමද මේකට අදාළ කරුණුික වෙතරක්වාලට මතක් කරගන්නේක් තමයි මෙතන එකතුරගඩ වාලා අර උදර බාදේෙන් පෙල්නු භික්ෂුන් වහන්සේට පිහිට වී අවස්ථාවයි බුදුහාන්දුරු යම ගිල්ලුන්ටු පස්ථාන කරයිද ඒක බුදුරජාණන් වහන්සේට කරන ප්‍රස්ථානයක් විදිහට පැහැදිලි කරාන්න එකනෙ මේ ගිලානෝ පස්ථානේ බුද්ධ පූජාව බවට පත් කරා. මෙන්න මේ වගේ වැදගත් කරුණු මෙතෙන්ට එකතු කරලා තමයි. ඔබේ උත්තරිඉතාම සම්පූර්ණ කරගණඩ ඕනි. එලාට තුංවන කොටසේ එක තුමල පස්සනය එක බාලමු සූකරාණි අසාධූනි කියන ගාතාව සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඔබට මර්තක ඇති මේ ගාතාව සූකරාණය අසාධූනිි අත්තනෝ අහිතානිච්ච, යංවේ හිතංච සාදුංච තංවේ පරම දුක්කරම්. එතකොට මේක අත්ත වගේ තියෙන්නේ මේ ගාතාව සම්පූර්ණ කරම ඔන්න ලකුණුද් දෙක්. ඒ ාතාවේ තේරුම ලියන්ට තියනවා. එතකොට සූකරානි අසාධූනිි හරිම ලේසි මොනවගේ දේවල් කරන එකද තමට අයහපතක් කරන වෙන දේවල් කරන එක හරිම ලේසි අත්ත නො හිතානිච ගැන තමන්ටත් අනුන්ටත් අයහපතක් වෙන දෙයක් තීෙනවනං අන්න ඒ වකරන එක හරිම, දැ මෙතන අනුන්ට කියන කොටස නැතුව අපි ගමු තමාට මෙතන්තියන අත්තනවා අහිතානිංශන වනිසත් තමාට අයපතක් වන දෙයක් කරන එක ලේසිී කියෙනන කරණය බොලිම කියනවා යිලාන්ටේ අනුවේ ව්‍යංචයි හිතංච සාදුංච තමන්ට යහපද්ද හිතවත්ද අන්නේ දේකරන එක පරමු දුකරන්න තම මාරු කියෙනකාරණය අපි මෙතන ලිගුව මහරි පිළඟට තුන්වන කොටස බලමු ධම්මපද ගාථාව වලින් පෙන්වා දෙෙන උපදේසි. සසුන් වසයෙන් ප්‍රායක ජවිතර ොදාගන්න ආකාරයකයන් අපි ජීත සාර්ථ කරගඩ යොදාගන්න ආර දැන්. අපිට ාතම අපි ගත් උත්තේ මුදහරණයකු දියට අපිට ඒක කොහොම දෙ ොදාගන්නේ පැහැදිරි කරන්නේ ඔන්න අවවැඩදායි තමට නරගක් වුණන දේවල් කරනකින් අපට ඇත්වෙලා අපේ අධ්‍යාපලි කටයුතු සාර්ථකපිරි මේ ගැන මට ආහපතක් වුණ දේවල්. කිරීම ඉතාම, දගත්තුවවා හැබැයි මේ වගේ ආපත්ද දෙවල්ලින් ඇත්වන අමාරුයි කියන කාරණයන්නේ මේ ගාතාමින් කියන්නේ තුටේ ගාතමින් කියන කාරණේ තෙක්ක සම්බඳ කරලා ගණඩෝනිි යම යහපත් යමා තමාට යහපතක් කොුණ දෙයක් කරන එක අමාරුවු කියන කරණ ඇැහැදිරි කරණ්ඩෝලි මෙතැනදදි. හැබැයි මෙතන අදාලා වෙන්ඩෝනි මොකද පායුක ජීවිතේට යෝදාගන්නාරේ ග ඇතරම අප ජීවිතේ සාර්තක කරගන්්ටම කෝදදාන්නනි සාර්ත කරනන්න කොමදක කියලා තුර තාවා පි යනවා රචරිත්ව ප්‍රක්මචර. උපමාදේක මතකගනද මහු කොස්වාලීනිනයාගේ මීළඟට අර ීතලොක්මාව ඔන්න ගලපල ලස්සැට වාලට ප්‍රායක ජීවිතය සාහතකරගන්න ආකාරය ගැන හොඳ උත්තන ගඩනාාගණඩ පුලුවො හතරින් ප්‍රශ්න බලම් බදුරජාණන් වහන්සේ කක්කර පත්ත නමති කෝලිය ගමේ දීගජානු කෝලිය බුත්‍රයාට මෙලෝ හිතසූ පිණිස හේතුවන්න කරුණු හතරක් පැහැදිලි කරා. අපිට මතකයි උත්්ටාන සම්පදා ආරක්ක සම්පදා කල්්‍යාන මිත්තතා සමජීවිතතා මේ වලින්. ඕකරු හත්තර මෙතල් ලියන්න්න ඕන එතකොට ලක්ුණු දෙකයි. මෙතර සඳහන්කරපු එක්ක කරුණක් මෙලොෝ දුණට හේතුවන ආකාරය අපි පැහැදිලි කරන්නඩෝ ඕනි කල්ල්‍යාන මිතරතාව හෙමනැත්තම් උත්සාහ මේ කියන කරනෝලිින් එකක්වලට විස්තර කරන්න පුළුවන්. අපි දැ මෙන මෙතන ලකුණු තුනක් නිසා ඉතාම කෙටින් අපි ගමුකෝ සමජීවිතාව ගැන පැහදිික නො කියෙලා. එතකුට අපි අනිවාරයෙන් ලියන්්ඩෝ නිසල්ලම සමජීවිකතාව කියන්නේ. මොකක්ද කියලා නතකුට සම්මජීවිකතාව කියන්නම කද අයවැය සමව දැන තුළනය කරගැනිමින් තමාගේ කටයුතු කිරීම. එම නැත්තම් ඒආදායම පරිානය කර ගැනීම. තුර එතැදි වැදග කාරණ ඇතින එකක් තමයි රත්තිික්කා. එනැත්ම් උදුම්බර කාදි අත්තිික්කා කන්නාගේ උපුමාව ඒකයි උදුම්බර කාදික ඒකයන්නේ තමන්ට ලැබෙන ආදාමට වඩා වේදම් කරන එක ඒක් වැලකින්දවන අනිතක මයි නොකමරෙන්න්නයි ැන ලැබෙන ආදෑමත් තිබියදී බුක්තිවිදින නැතුව දක්වි දිනේක එතවට මෙන්න කියන දෙපැත්තම අත්තැරලා ය තුන කරන ජවත් ව නිකන කාරණය පැදිි කර ඇති මෙතන ොකු විතර කරන්න න්නන්නේ ලක්කුණු තු කිනිසා තුමන කොඩස ැලූත්තම පුද්ගල දියුණුව පිරිහීම නදා කරගන්නේ තමාම සූත්‍රධර්මය සුරින් පැහැදිලි කරන්න. මෙ මෙතන හොඳට පරිසමෙන් බලන්ඩ පුද්ගල දියුණුව හෝ පිරිහීම උදා කරගන්නේ තමා මය කියන කාරණය පැහැදිගන්න හොඳ දම්බපද ගාතාවකුත්තුව අයට තියෙනවා. ඒ තමයි අත්තනාව කතම්පාපන් අත්තනාසාංකිිලිසදි මතකදේ ගාතාව තමන් කරන පාපයි තමයි කිලිටු වෙන්නේ වෙන කෙනෙක් ිල්ට වෙන්නේ නැයි වගේම වෙන කෙනෙක් කරපු අයපත් දෙයක් නිසා තම කිිල්ට වෙන්නෙත් නෑ ඔන්න කියන මේ අත්තනෝ අත්තනාව කතම්පාපන් කියෙන ගාතාවත් මෙතන්ට යොදාගෙන ඉතාම් හොඳ උත්තරයක් ලියන්නගුලන් දියුණට හේතුන කරුණු තියෙනවා මංගල සූත්‍රයේ තියෙනවා ඒවගේම තව තියනවා පිරිහීමට හේතු පරාබව සූත්‍ර මේකන සූත්‍ර අදාළ කරගෙන උත්ත්‍රෙලියන්න ඕන ඉල්ලට සහජීවනය යන්න කෙටියෙන් යන්න සැකිවිින් දක්වන සහජීවනය න්න මොකක්ද. තමන්ගේ ආගම් අදහනෝ වගේම අන්නයටත් ආගම් ඇදහීමේ ඔවුන්ගේ ජාතියක් විදිට ඔවුන්ටත් ඒ ආගම් මැදැහීමේ අයිතියත් සුර කෙන විදිහයට තමන්ගේ ආගම අදහන්නුවනි හැයි අන්නයට අන්න අගේ ආගම් මැදැහිමේ අයිතියට ඉංසාවක් කරදරයක් නොවෙන ආකාරයට. එළන්ට දෙවන කොටස ගත්වොත් එහෙම විධ ආගම් අදහන පිරිසක් හිටන සී ලංකාවේ සහජීවනි සඳහා මඟපාදන බෞද්ධ ප්‍රතිපත්තිතුුණ. අපිට මතකයි පංචසලේ වගේම සතර සංග්‍රහවස්තුූ, සතර බ්‍රහ්ම විහරණ මෙන්න මේවාගේ ගැන්වීම මලින් ප්‍රතිපති තුනක් නම් කරාම හරි. ඒළඟට දේවන්න කොට්ටසේ ඉහත දෙකේෙ හි සඳහන් කළ බෞද්ධ ප්‍රතිපති මගින් ජාතික ආගමික සමගේ තහවුරුවන ආකාරය පැහැදිලි කරන්න ඇැන් උඩාපි කිවමොනාද එකත්තමයිසාතර සංග්‍රවස්තුූ එළඟට පංචසීේ දැ පංචසීලේමත් ඇත්තරම වැදගත් පන්සිිල් ලකින වනං මොකදද සිදුවෙන් නැති නේ එෙමනැත්තම් ආගමික සමගේ තහවුරුවවෙන්නේ කොහොමද කියෙනක අපිට පැහැදිලි කරන්න පුළුවන් පන්සිිල් ඇැසුන්ුත් ඒ වගේම දැංුදාාරණය කොදිට තව අපි ගත්තමසාතර බ්‍රහ්මවියරන මෛත්‍යය වගේිකාරණයක් ගත්තම් පස්සේ එතනොත් අපිට පැදිිරන්නවේ ගැන මේ ගැන්වම් එක ආගමකට වෙතරක් අදාල නෑ හැම ආගමකම කෙනෙකුට අදාලයි එතකොට අක ආගමකැ බෞ්ධයන් තරක්පතිඵල දෙන ඉගෙන්වීම් නෙවේ මේවා වෙනත් කෙනෙක් දානයක් දුන්නත් එයට එඉපතිඵලි ලැබෙන. එ ඒවාගේ කරුණු ගැලපගෙන මේක ලස්සන්ට උත්තරේ වාල්ට සාකස් කරගන්න පුළුවන් මේ නාලිකා විදිරිපත් කලති අනිත් වීඩියෝ තත්දිනි කරලා න්න තුුණ කොටසට සම්පූුණ කරගන්නට පුළුව මුත්‍රවාට එලට හයවෙනක හලවෙනි ප්‍රශ්න හන්න බුදුරජණ වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ දේශනා කරේ අපි දන්නවා හට තෝදය පුත්‍ර සුභ මානවක ඇයට වෙළඟට ඒ සූත්‍රය අනුව පහත දැක්වෙන පුද්ගල විසමතා සඳහා බලපාන හේතුනම් කරන්න. දීර්ගායි ස මිදීමට හේතුවෙන්න මොකක්ද. දීර්ගාවස ලැබෙන්නේ ප්‍රාණගාත නොකරන කෙනාට. වෙළඟට පොහොසත්තු වෙලා එප දෙන්නේ කවුද හරිම ලේසිකරුණටි එකක් දන් දෙන පුද්ගලයා එළට ප්‍රඥාව අඩුව එප දෙන්නේ ධර්මය... අ අසන්නේ නැති කෙන ධර්මයා ධර්ම ශ්‍රවණය කරන කෙනා තමයි ධර්මය පිළිබඳව විමසාාන කෙන තම ප්‍රඥාවෙන් යක්තු එපදෙ කට හම ොරන කෙන ්‍රඥාව විපදනවාගේ කියෙනන එනට කර්මය හා විපාගේ පිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵල විස්තර කරන්නට මෙන්න මෙත නදී අපිට පුළුවන් අපේ ඔය දැන් කර්මය විපවාාකය කියන කරුණුවට උදාහරන කිහිපයක් ඔයකිව දිහට දාලා දැය අපි කලින් කතාගේ දීර්ගා විස විදින මේ වගේඒඇන්නම අනුන්ගේ ප්‍රාණ ගාත නොකරන කෙන අනුන්ගේ ජීතවට හානි ොකරණ කෙනට දේගස ලැබෙනවා ඒගේ මේ වගේ දැන් උට කතාකරපුටිකම මේ ප්‍රඥාව ලැබෙන්නේ වත් පෝසක්කම් ලැබෙන්නේ පිළිගැනම් ලැබෙන්නේ මොනගේ අයටත කියලා අපි ඒ විපාක කතා කරට කතා කර දු බන්නා වන්නවන්තා මේගේකරුම්. ඒවලින් හිපයක් පැහැදිලි කරලා ඊළඟට අආබෝධීගතු කටයුතු කරීම ප්‍රතිඵල විස්තරගන්න ඕන. දැන් අපි දන්නවා මේ සාමාන්‍ය මෙලෝ ජීවිතයම සාර්ථකරගඩ මේවා ොක්උපකාරන මේ කරනුටික වාල පඇහැදිලි කරන්නොනිි මෙතනද ඒළඟට මෙන මෙතන දිනක් ටි සටහන්ලියන්න්න අපි මේෝ වේෙනම කතා කලතින තාදීගුණ කිය අටලෝ දහමින් කම්පඩුවීම එතතු මේ සම්බන්දල්ලියනකට ඕනදැ ම ධහරයක් කියන්න මේක වෙතර පැහදිලි කරගඩ තාදීගුණේ කිව අනනිවාරෙන් කියයන්දෝන බුදුරජාණන් වහන්සේගේ අට්ලෝ දහමින් කම්පා නොවීම මේ ගුණේ තමයි තාදී ගුණේ කියන්නේ එතකුණ එතනදදි අට්ලෝ දහම කෙටඉල්ලියන්් ලබලාබව යසාස ලින්දාප සංසා සැප දු කියනෙවා එට පස්සේ උදාහරණගේ පැහැදිි කරන්න බුදුහරෝ ආදීගුණේ යොදාගත්ත බුදුහදුරුන්ගේ තාදීගුණේ ප්‍රකටමන අස්ථාවක් පපිලියන් ඕෝනි. ඒදර හොඳ මුදාහරණයක් තමයි අපි දන්නව කොසොල්ලයිතුම අසදුසුම හදානයක් වන්. ඒවගේම කෞද විසා පූර්වාරාමය වගේ පූජාවන් කරනේ පිළු සිරතුමා ජේතවනාරාමය වගේ පූජාවන් කරඒ වගේ ප්‍රනීත ධනමානාදී ප්‍රවූරුන්ගෙන් ලබුණ ඒවගේ තම අනි පැත්ත මොනාද. අපිදන්නවා වේරංජාවවිදිී දොස් වන වස්කාලයේේදදි වේරංජාවිදි බුදහන්ට යාව අස්වැල්ට දෙෙන ආහාරය විසේ සැක් වන යාව වලදන්නසි දන මෙන්න මේ විදියට බුදුරන් වහන්සේ මේ අවස්ථා දෙකේ දීම නොසැලි කටයුතු කරා කියන කාරණය පැදිි කන මෙන්න මේර උදදාහරණ මගින් පැදිලි කරන්නඩොන්ට විදර්සන භාව ගැන ලියකටත් අපි ලියනෝකම ල මෙතකොට අනිවරෙන් මෙත ඉස්සල්ල භාවනාව කියන තැින් තමටන්ගනු භාව බද්ධහමේ ප්‍රදාන කොටස් දෙක්කට බෙදෙන කියෙන කාරර්ණය කියෙනවා. ඊට පස්සේ. සමත ප්‍රසන කියල විපස්සනාවට කියන නම් තිිගතියනවා ඒටිකත් අපි කියනෝ මනදති ක්ෂණ භාවනා ප්‍රඥාභාවන කියන ිකත් කියලා විපස්සනාව ගෙන මොකක්ද කියලා කියනු නෙතකට අනිවාර්ය මරගාතා කොටස සලියන්ු ොකද විශේසේන පස්සතිීති විපසනාව ය විසේසෙන් බලයි දකි යන අදහසින් විපස්සනාව විදර්සනාව කියනෝ කියන කාරණය කියලා පැහැදිලි කළ ඉට පස්සේ අපි ඒ විස්තර කරගෙන යන සීල පාරමිතාවත්තේම ඉස්සලම් පාරමිතාගැන කියලා පාරමිතාවන්ගේ එකක්. කියන කාරණය කියන සීල පාරමිතාව ට පස සීලේ කියඇන්න මොකක්ද කියනවා සීලේ සීල පාරමිතාවක් වෙන්න කොහොමද කියන කාරණය කියනවා. ඊට පස්සේ අපේ ඉතාදාල ජාතක පැහැදිි කරලා අපිට මේ සීල පාර්මිතාව ලෝ ජීවිතය සසාතකර ගඩ ගණඩපුලුවන් දෙේවතින ඒයගේම අවසානේ මේ පාර්මිතාව බුද්ධත්වය පසේ බුද්ධත්ව රහත් භාාව පතර බෝසත්තුරු සම්පූර්ණ කරනවා කියන කාරණයඇත් කියලා අවසකරන්න පුලුවන් කියෙටිටා Quran Enang tawat mewagen prasnapat reking oggo hamu नtik mi वडियो метаing අප naर keम